I'm <laughs> sorry. සමන්තා චක්ක බාලේ සුුවත්‍රගච්චන්තු දේවතා සද්ධම්මන් වනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදං ධම්ම සබන කාලු අයං භදන්තා ධම්ම සබෙනකාලො අයං භදන්තා ධම්ම සබෙන කාලො අයං භදන්ත නමුතස්සෙ භගවෙතුෝ වරහතුෝ සම්ම සම්බුද්ධස්සේ නමුතස්සෙ භගවෙතෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්ස නමුතස්සෙ භගවෙතුෝ අරයාතුෝ සම්මාසම්බුද්ධස්ස සම්මාදිිට්ටි සම්මාදිි්ටි තියාබුසෝබුච්චති හිෙතාවතා නුකෝ ආවුසෝ වරියසාාවකෝ සම්මාධිට්ටි හෝතිටි ශ්‍ර්ධාවන්ත පින්වත්නී ප්‍රඥානාලි කාවුස්සේ විකාශනය කරන ධර්මාණු ශාසනාව ශ්‍රවනය කිරීමටයි මේ සැදහැතිපින් වත්හැමද නාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් සූදානංව සිටින්නේ. අදාපේ ධර්ම දේශනාවෙහි දායකත්වේ භාරගෙන කටයුතු කරන්නේ. මාගෙදර පවුලේ ඉන්ද්‍රා ඒවාගේම රංජිත් පත්මිනේ කාන්තියන මහත්ම මහාත්මනින් සහ ඇත්තන්ගේ දූ දරුවන් විසින් බොහෝම ්‍රද්ධාවන් සැද හැති දායකත්වේ භාරගෙන කටයුතු කරනවා අද මේ ධර්මදාන මේ පින් කමේදී. ඉති අරමුණ හැටියට තබා ගත්තේ මීට වසර විසිහයකට පෙර පරලෝ සැපත් ප්‍රන්සිස් මාගදර පයාණන්ට සහ මීට වසර විසිහකට පලමු පරලොව සැපත්වන්ටේදනු දේසේ ගල්ලුලුව මෑණියන්ට පින් අනුමෝදන් කිරීමත්. මව්පිය දෙපාර්ශවේ සියලු ඥාතීන්ට පින් බලාපොරොත්තුූ සිටි නං. මේ පින් අනුමූදන් වේවා සෑමදනාගේ භවගමන සැපවත් වේවා. වහවාහා නිර්වාන මාර්ගයේ පූරණයකරීම් පිණිස මේඋතුම් පුුණි ශක්තිය හේතුවාසනා වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් සිද්ධකරන පින්කම. ඒගේ දායිකත්වයේ දැක් වූ පවුලේ සෑමදනාටම නිදුක් නිරෝගේයේ සුවපත් භාවේ චිරජීවනයත් සද්ධරම ශ්‍රවනය කළ සත්පුරුස සෑම් සේලුදනාටම උතුම් වූ කල්ලයාන මිත්‍ර සම්පත්තිය ලැබේවා සලුදනාටම නිරවානාා බෝධය ලැබේවා මේ උතුම් ප්‍රාර්ථනාවත් ඇතිවසිද්ධ කරන ධර්මදානම පින්කම. පින් අත්නී අදාපේ ධර්ම දේශනාවෙහි මාතෘකා වසයෙන් තබාගත්තේ මජ්ජිම නිකායේ මූල පන්නසකේ, සම්මාදිිට්ටි සූත්‍ර දේශනාව. සම්මාධිට්ටියයට පැමිණින්නේ කෙසේද කියන වග පිළිබඳව සාරිපුත්ත මහරාතන් වහන්සේ විසින් භික්‍ෂුන් වහන්සේලාට වදාළ බොහොම ලස්සන දේශනාවක්. මේ සම්මාධිට්ටි සූත්‍රයේ දේශනා කරන කාලේ ුදුරජාන් වහන්සේ වැඩිහිටිය සවැත්නූ රජේතවනාරාමේ. එදා පින්නතුනි සාරිපුත්ත මහරාතන් වහන්සේ භික්‍ෂුන් වහන්සේ ලාමන්ත්‍රණය කරලා මතක් කරනවා එත් සම්මාධිට්ටියය සම්මාධිට්ටිය කියල කියනවා යම්කිසිගෙනෙක් කොපමනකින් සම්මාධිට්ටික පුද්ජලය භවට පත්වේද. ඕගේ දෘෂ්ටිය රජුභාවයට පත්වෙනවද ඒගේ නොසැලන ්‍රද්ධාවක් ඇතිව ඔහු කටයුතු කරනවද දහම්මගට මනාව පිළිපන්න පුද්ගලෙක් බවට පත්වනවද කියලා. මේ කෞදධාන සැරියුත් හාදුරු භික්ෂන් වහන්සලගෙන්. ඉට පසේ වාමීන් වහන්සල පිළිතුර දුන්නා සැරියුත් මහරාතන් වහන්ස අපි දුර සිට ඔබ වහන්සේගෙන් මේ ගැන දැනගැනීම පිණිසමයි යාවේ මේ කරුණ ඔබවහන්සේට වැටහේවා සාමීනි සාරිපුත්ත මහරාතන් වහන්ස මේ කාරණා පිළිබඳ උබවහන්සේ දේශනා කරන සේක්වා. අනේවෙලාි සරියුත් මහරතන් වහන්ේ මතක් කලා ඇවැත්නිය නම් බොහෝම හොඳින් සබන් දෙන්න මං පෙහෙදලි කරන්නම් කිව්වාහම උන්වහන්සේ මතක් කරනවා ආර්ය ශාවකයා ඇවැත්නි මේ ලෝකයේ අකුස්සලේ දැනගන්නවා අකුසලේ අකුසල් මුල් දැනගන්නවා කුසලේ දැනගන්නවා කුසල මුල් දැනගන්නවා කොට පින්නතුන අකුසලය කියන්නේ මොකක්ද නිවන් මඟට බාදා පමුණුවන කරුණු වලට. එනම් සතුන් මැරීම කුසලයක් හොරකන් කිරීම කුත්සලයක් වැරදිලෙසිම් කම්සුව විදීම කියන එක කුසලයක් එවාගේ බොරුකීමාුසලයක් කේලම්කීමා කුසලයක් පරුස වචන කියනකා කුසලයක් සම්ප්පලාප කියනකා කුසලයක් අභිද්්‍යාව ව්‍යපාදී මිති්‍ය අදෂ්ටි වැටිගෙන දසා කුසල් ඇත් මේවා අකුසල් කියලා කියනවා. එවාගේ මකුසල් මුල් මොනවද ලෝබේ අකුසල මූලයක් දේසේ අකුසල මූලයක් මූහය අකුසල මූලයක්. මෙව තමයි එතකොට කුසල් මුල් කියන්නේ මොනවද. චරිපපුත්්ත මහාරත්තන් වන්සේ බදාලා ඒ දස කුසල යන්ගෙන් යම් කිසිෙනෙක් යුක්ත වෙනවන දස කකුසලයන්ගෙන් දුරුවෙනවනං ඒකට තමයි කුසලය කියන්නේ එතකොට පිනිතුනි කුසල් මුල් කියන්න මොනවද අලෝභය කුසල මූලයක් එවාගේම අදෝසය කුස මූලයක් අමෝහය කුසල මූලයක්. එතකොට යම්කිසි ආර්ශාවකයෙක් ඇවැත්න අකුසල අකුසල මූලයක් කුසලයක්ත් කුසල මූලයක්ත්. හොඳින් දැනගෙන රාග දේශ දුරු කරලා. මම වෙමී කියන යම්කති දුෂ්ටයක් තියෙනවනං මානයක් තියෙනවනං අන්නේ එක මුලිම්ම සිඳල බිඳල දමලා යම්කිසි කෙනෙක් අවිද්‍යාව දුරු කරලා අවිද්‍යාවඋපදවාගෙන සසර දුක කෙලවර කරනවද මෙන්න මෙපමණකින් වුවද කෙනෙක් සම්මාධිට්ඨික භාවයට පත්වෙන්න පුළුවන්. ඒයන්නේ ධර්මය පිළිබඳව යම්කිසි කෙනෙකුට හෙලවෙෙන් නැති ශද්ධාවක් ඇති කරගන්න පුළුවන්නන් ඔහු දහම්මගට මනාව පිළිපන් පුද්ගලය කැටේට සැරියුත්මහරතන් වස දේශනා කරන්නේ. එතකොට මේ මූලික කතාවෙන් පස්සේ සතෝස භාාවයට පත්ච්ච භික්ෂූන් වහන්සේලා සාරිපපුත්්ත මහරත්තණ වවන්ස ගහනවා සාරිපුත්ත මහරාතන වහන්ස සම්මාධිට්ික භාවයට පත්වවෙන්න තව වෙරත් ක්‍රමයක් නැද්ද කියලහවා. ඉට පස්සඋන්වහන්සේ කියනවා සාරිපපුත්ත මහරත්තව වන්සේ කුහොමත් දක්සයි, කුමක් සඳහාද සාරිපපුත්තෝ භික්කවේ පහෝතෙ චත්තාාරි අරිය සච්ඡාන විත්තාාරයෙන් ආචික්කිිතුන්දේ සේතුන්. මෙන බුදු වදන සනාත කරමින් සාරිපපුත්ත මහරත්තන වහන්සේ වදාලා. අටිච්ච සමුපාදය යම් කිසි කෙනෙක් ඇවැත්නි අංගවසයෙන් මනාව දන්නවනං. අන එපමනකින්ම සම්මාධදිච්චික භාාවීට පත්වවෙන්න පුළුවන්. එතකොට දෙංක්‍රම දෙකක් කිව්වනි මොකදද කුසලයක්ත් කුසල මූලයත් අකුසලයත් අකුසල මූලයක්ත් දැන ගන්නවද එ පමනකින්ම සම්මාධදිට්චික භාවයට පත්වන්න පුලුවන්. එළඟට දෙවිනික මේ තමයි ච්ච ස පාදී පිළිබඳව මන අවබෝධයක් තියෙනව වනන් එපමනකීම සම්මාධිට්ික භාාවයට පත්වන පුොළන්. ඉට පස භික්‍ෂුණන් වහන්සර මක්ක හනවා සාරිපපුත්ත මහරත්වන් වහස සම්මාධිට්ටික භාවයට පත්වවෙන්න තම කරමයක් නැද්ද කියෙලවවා හිට පස්සේ වදාලා ඇයිය ඇත්ති නැත්තේ සතර ආකාර ආහාරයේ පිළිබඳව දන්නවනක්. එමනවද පින්නතුනි කබලින් කාරහාර පස්සාහාර මනෝ සංචේතන හාර සසා විඤ්ඥානාහාර. කබලින් කාරහර කියල කියන අපි කණබන ආහාර දෙැ ඒවා කෙලත් එෙක්ක මිශ්්‍ර කරලා අනුභව කලාට පස්සෙ පින්නතුන ඇහැක් කැදෙනවා කනක් හැදෙනවා නාසියක් හැදෙනවා මෙ අදීවසයෙන් ශරී රවයාව පින්නතුනිි දියුණු වෙනවා. දෙඟ අපඒ එක උදාහරණයක් ගත්තොත් ඇහැ. ඇහන් කර නිමොකද්ද රූප බලනවා. ඒ රූප කෙරෙහි නැත්තන්ගේ දැකරු දැකපු රූපය කරෙහි ඉස්පර්සියක් ඇති වෙනවාද නැද්ද ස්පර්සයක් ඇති වෙනවා ආනඒකට තමයි කනෙ කුමක් කියලද පස්සා හාරය කියලා එකත් ආහාරයක් එතකොට දැකපුරූපය මගේ කරගන්න මටයිති කරගන්න වෙන කෙනෙකුටයිති නොවෙන්න ඒ පුද්ලය කර නිමොකක්ද මනසින් පින්නතුන චේතනා හදනවා එකට කියනවා මනෝ සංචේතනා හාරය කියලා එතකොට ඒ චේතනාවම ආපහු විඤ්ඥානයක් සකස් කරයිද නෙද්ද සකස් කරනවා ආනකට තමයි කිවේ වි්ඥානාහාරය කියේලා ඔත්තන්ට තමයි බුදු හාමුදුර දශනා කලෙත් පින්නතුනි චේතනාහම් භික්කවේ කම්මං ගදාමී. චේතනාව තමයි ඉමහනනේ කරමය බවට පත්වෙන්නේ. පිනතු එක තරු ගන්න බොම ලස්සන කතාවක් තියෙනවා බුද්ධ කාලෙ ගොයි මහත්තෙක් හිටිය. මේ ගොයි මහත්තයයට පින්නතුනි හරකෙක් හිටා. දවසක් මේ හරකත්යෙක මෙමනුස්සයට කේන්ති ගිය කේන්ති ගිහිල්ලා. හරකව පිදුරුවලින් බහලා ගිනිි තිබ්බ. හරක මැරුණ ගොයි මහත්‍යයත් වැඩිලක් හිටේ නෑ පෙන්න්නතුනි මරණයට පත් වෙලා මේ මනුස්සයත් මැරිල ගිහිල්ලා උපපත්ති ලැබේ කවුරු වෙලද දන්නවද කපුටෙක් වෙලා මේ කතා පින්නතුට මතකයි. ඔන බලන්න මේක විපාගදන හැටි පින්නතුනි මේ කපුට එෙක් වෙලා එපදුුණු ගොයි මහත්තයා එදා පින්නතුනනි සැවැත්වූරක් පිදුර ගයක් තිබන ඒ ගිනි ගත්. විිච්චිදුරු කෑල්ල අහසට ගිය. කරුමයක මහත කියන්නේ මේ කාක්කත් මෙතනින් පියාම්භාගෙන ගියනි මේ අවිිච්ච පිදුරු කෑල්ල මේ කාක්කය කකුල පැටනිිලා අහසිදින් පින්නතුනි කපුුට ගිනි ගත්තා. එතකට බලන්නකෝ එක කරමයක් දවන්න කර්ම කීයක්ක් එක තුනාද කොහේවන්න ඇති කපුොටෙක් පියාභාගෙන ගිය එවාගේම කොහෙව නත ගියක් ගිෙන ගත්තේ කොහේවතති පිදුරුෑල්ල අහසට ගිය මේ ඔක්කෝ එකතුනානේ පින්නතුන මේ කකොට දවන්න එතකොට කුමක් කරගත්තු එක අකුසල යද්ද මේ එදා තමන් ළඟ වැඩකරපු නැත තමන්ට හිටපු මේ හරකව පිදුරුවලින් ගහල ගිනිි තිම්බා ඒ මනෝ සංචේතනාව මොකදද මෙච්චර පිදුරුගේෙන්ට ඕනේ මෙච්චර උඩින් දමන්ට ඕනේ මෙචර දැම්මොත් තමයි මූ පුච්චන්න පුළුවන් මෙතනින් තමයි ගිනිතියන්ට ඕනේ මේ සියල්ල තුළම හදන්න මොනොවද මනෝ සංචේතනාව එතකොට ඒ චේතනාව ආපහෝ මොන කරමයකට පින්න තුන එක තුනේ කපුටෙක් වෙන්න තමයි කරමයුතු කළලුණ. කපුටෙක් වෙන්න නමුත් ඒ කපුුට වෙන්න එබ තිදා පින්න තුනි ඒ චේතනා සියල්ල සකස්කලේ පින්න තුනි කපුුටෙක් වෙන්න. ඒසා සාරිපපුත්්ත මහරත්තන් වහන්සේ බදාලා චේතනාවම මනෝ සංචේතනාව කියලා කියනවා. විවිධූ කර්මයන්ට ඒක මුල්වෙන නිසා කයින් හෝ වචනීෙන් හෝ සිතින් හෝ යමක් සිදු කරනවද පළමුව පින්නතුනි සිදතුළ තමයි ඒ ක්‍රියාත්මක වෙන්නේ. සිතින්ම තමයි පින්නතුනි එකනේ සාරිපපුත්්ත මාරාතවන් දේශනා කරනවා. චේතනාව එදාට පින්නතුනි ආහාරයක් බවට පත්වෙන මනෝ සංචේතනා ආහාරය චේතනාමතම ආහාරයක් බවට පත්වෙන්නේ එතකොට පඩිසන්ධදි විඤ්ඥානයේ නාමරූපදයන්ගේ සම්භය නැත්තං පින්නතුනි හට ගැනීමට ආහාරයක් බවට පත්වෙනවා එනිසා මේකට කියන විඤඥානා හාරය කියලා. අපි පින්නතුන් දන්නවා ප්‍රධාන වසයෙන්ම අපි යම්කිසි හේතු සමුදායක් අපි හදපු නිසා තම යතීතේ වර්තමානය පින්නතුනි මේ පලය කියන කළ බිලතියෙන්නේ. පුදත් මරහත වහසගේ ික්ෂන්හන්ස ක් හනවා සරයුත් හරහතන් වහන්ස සම්මාධිට්ටික භාවයට පත්වවෙන්න තව ක්‍රමයක් නැද්ද කියලහවා. උන්වහන්සේ වදාලා දැ සම්මාධිට්ි සූත්‍රයේ දදිපින්න තුනි සැරුත්ත හාමුදුරුවෝ සම්මාධිට්ටික භාවයට පත්වවෙන්න පුළුවන් ක්‍රම දාස සූත්‍රයේ දේශනා කරනවා. සම්මාධිට්ටික භාාවයට පත්වවෙන්න පුළුවන් ක්‍රම දාසයක් මේ සූත්‍රයේ දේශනා කරනවා කියනවා. යත්හඳර නවා ඇවැත් දුක්ක යනු කුමත්දැයි වටහා ගැනීමෙන් කෙනෙකුට සම්මාධිට්ඨික භාවයට පත්වවෙන්න පුළුවන්. එය දුක්කයන්නෙන් අදහස් කර නිමුකක්ද. සංකිත්්‍යේන පංචුපාදානක් කන්දාා දුක් දම්පුුසක් පැවතුම් සත්‍රයේ බදු හන්තුරමේක දේශනා කළේ. මම කියියන පුද්ජලයා සත්වයා නිසා මේ විධ සංඥානාම පින්නතුන අපි හඳුුවනවනි ස්කන්ද පංචකයක්මයි මේ ගොඩවල් ටිකමයි පින්න තුනි අපි සංඥා මෙකනේ. එක එක පින්නතුනි ුවෙන් කල මේක දක්වන්න පුළුවන්නේ ේතමයි රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාන.ම රූප කියල හඳුන්වන්නේ පින්න තුනි සතර බැදැරුම් භූතුරෝපයන්ගේ ගැන පටව්‍යාපෝතයේ ජොෝවායෝගෙන සතර මාදාාතුන්ෙන් හටගත්තු. මේ කය එතකොට චක්කු සෝත ගානජීවහා කාය. ලට ඒවාට ගෝචර වෙන රූප චබ්ද ගදරස ස්පර්ස දම කියන මේවත් පින්නතුනිි රූපයන්ට මයිති වෙනවා. එතකොට ඇස තියෙන්නේ අපිලා ගරූප තියනෙ බාහිර ෝකේ තුළ. බාහර ලෝකේට අෛද්‍යයක් පින්න තුනි අපි අපේ කර ගත්හ වෙන්කර ගැබ දුක්. ඒසා බාහිට ලෝකයේ ටයිදේවල් අද ලෝකයේ තුළ තියෙන දුන්න නම් අද අපිට මේදු කනෑන පපුචලළමේ හිත පින්න තුන කොච්චනලක් ගලස්සනයි. එතටමිහිත ොම ලස්සනනි පබස්තර බිදම් භික්වේචත්තන්කිවේනි. නමුත් ඒ ළමයා ලොකු වෙනකොට සමාජයතෙන් ගැටිනකොට සමාජයත්තක වැඩ කරනකොට එතකොට තමයි පිනුතුු කෙේ ඇතිවෙන්නේ. අපි නොහිතන විදිට කෙස් පිතු මේ සිතති හැරන්න පුලුවන්. අපි නොදුනුවත්වම අපිටක දැනන්නේ නෑ නමුත් නොදනවත් වුණු කෙ සැතුවවෙන්න පුළුවන් දැන් යම් කවිසිදයක් වනගන සූත්‍රයේ ැරියුත් හරතන් වන්ේ මයි දේශන කරන සූත්‍රයේේ. හසි මතකරනවා දැ බික්ෂුවක් න දැන් තමන් අතින් වරදක් සිද්ධ වනාට පස්සේ භික්ෂුව කල්පනා කරනවා මගේ වරද කෙනෙක් දකින්නැත්තන් හොඳයි කියලා. නමුත් හැබැයි වර්ද කෙනෙක් දැක්කොත් ඒ භික්ෂුවගේ හිතේ නොසතුටත් කෝපයත් කියන දෙකම පහල වෙනවා. මේ දෙකම පහලවෙලා. දෙකම පහලවීම අංගන අංගන කියන්නේ කෙස් සැටියට සැරියුත්මහරතවා දේශනා කළ යම් කිසි සභාවකදි ගිහිෙක් නං මේ කතා මට දෙනවනක් හොඳයි හැබැයි කතාව නොදුන්නොත් පෙන්න්නතුනි නොසතුනත් දේශය කියන මේ දෙකම පහල වෙනවා භික්ෂුවක් නම් මට යම්කිසි වෙලාවකදී බුදුරජාන් වහන්ේ මට බණ කියන්න දෙනවනං හොඳයි. ඒ දේශනාව මට කරන්න තියනම් හොඳයි හැබයි ඒ දේශනාව කරනලබුණු ේ භික්‍ෂුවට පෙන් නොසතුනත් කෝප කියන මේ දෙකම පහල බන්න ලාම මේ දෙකම පිනතු අග. හට මගතයා ගන් ඕනේ මේ පංචපාදානස්කන්දේ පිළිබඳව. සංකිිත්්‍යයන පංචිපාදානක්කන්ද දුක්කා මේ දුකයන්ෙන් කුමක් දහස් කරන්නේ කෙකිව හමකිවා මේ කුණු පංචස්කන්දේ දෙෙස යම්කසි කෙනෙක් හොඳින් අවබෝධ කරගත්තනම් එතනින්ම සම්මාධිට්ටි භාවයට පත්වවෙන්න පුළුවංකම තියෙනවා. තොකට බුදු හාමුදුර වදාළේ පිළ දන්නවා අතේත පංචස්කන්දේ ලොහ බඳින්න්ටපා අනාගත පංචස්කන්දයක් ප්‍රාර්ථනා කරටත් දෙපා. ඇයි? ත පංචස්කන්දේ ුහ මදිනකොට හුමඳදින්නෙ හොමද මම අතයේ මෙබදදුරපයක් මෙබු වේදනාවක් ඇතු හිියාකල් අතීත පචස්කන්දේ පිළිබඳ ත පහිටි වනවා. එද අනාගත පංචස්කන්ධයක් ප්‍රර්ථනා කරණ කහමද අනාගතයේම මෙබදුරූපයක් මෙබුදු සංඥාවක් මෙබඳ වේදනාවක් ඇතවේ උපදදිවා කියල පින්නතුනි අනාගත පංචස්කන්දය තුළ හිපහිට වනවා. අන්න එබඳු කෙනා බුදු හාමුදුර දේශනා කලා දත් පන්නන තුනි දුකින් විදේ උත්සාහයක් වෙන්නෙනෑ මොකද හේතුව ඔෝ අත පචස්කන්දීල් හ දිලව අනාගත පංචස්කන්දිය පාර්ථනා කනවා. ඒ දෙකම එපා කියලා බුදුහාමුදුරු වදාළේ ලබිච්ච වර්තමාන කුණු ොඩ දෙස. නුවනින් හොදට බලන්න පින්නතුනි එදාට ඒ පුද්ගලයට වැටහෙනවා වර්තමානයේ මේ කුණු ගොඩ නඩත්තු කරන්න මං මේතරං වෙහසක් ගන්න වනම් අනාගතයටට මේ ලැබුණුත්ම ට මොතරක් හේක්න්න සිද්ධෙනවා. ඒසා බදුහාහමුදුරු වදාලා අතීතේ යම් දුකක් විඳනම් ඒ අමත කරන්න අනාගතය යම් දුකක් විදින්න තියෙනවා ඒකත් අමත කරන්න මොකදේක තමාාවේ නෑ නමුත් වර්තමානයේ විදින දුකන්දරා විතරක් නිකන් ඉන්න වෙලා ට හිතල බලන්න පෙන්න්න තුනි එපමනකින්ම තේරුම් ගන්න පුළුවන් අනේ සසර කියනෙක් කොච්ච දුකයි කියලා. අපිට මේ ජීවිතයේ වැඩටයුතු නිසා පින්න තුනි කාරය බහුලත්වේ නිසා මේ වැටහෙ නෑ නමුත් ලෙඩවෙලා. බලන්නකු ඇදඟට වැටිච්ච වෙලාක ඇත්තටම තමන්ගේ ජීවිතේ එක්ම චිත්‍රපටියක් වගේ පින්නතුනි තමට වැටහෙෙනවන එකෙන මුල ඉඳදල තමන් කරගත්තු දේවල් කරපු දේවල් තමන්ට පින්නතුනි වැටහෙනවා අන්නේ වැටහෙෙනකොට නැත්ත සහිපත්රනකොට හිතලා ජීවිතය සතුටු වෙන්න්න දෙයක් තියනම් පින්නතුන එක වැදගත්න්නේ කියෙවෙනුවෙන් පින්නතුනි මේ ධර්මය තියෙනවා. එනිසා සාරිපපුත්ත මහරහතන් වහන්සේ වදාලා මෙන්න මේ චස්කන්ද දෙේ මනාවග ෙක් නුව හොඳට බලනවන ිමික සමාධී්්‍යි භවිට පත්වන්න පුොුවන්. හිට පස්සේ හනවා සරිපපුත්ත මාරත්ත දශනා කරනවා මේ දැක්කපු ඉස්කන්ද පහ. හ එයින් කවර හෝග වෙනස් නොවී කවදාවත් පින්නතුන පවතින්නේ. රූප වෙන නොවී පතිනෙත්න ේදන වෙනස් නොවී පතින්නෙ නෑ සංඥා වෙනස් නොවී පතින්නෙ මේ ස්කද පහතුළම. පින්නතුනිි ඇසුරු කොලා එයින් බැහැරවහෝ මම කියන යනුවෙන් මාගේ කියා යනුවෙන් ක්‍රියාවක් කිසිම දෙයක් පින්නතුනි කියලවත් මේ ගන්න දෙයක් නෑ මේේ. ගතයුතු යමක් මෙහි ඇත්ත නෑ. එනිසා තමයි තතාගත බුදුරජාණන් වහන්සේ පින්නතු නිබදාලේ යන් දුක්කං තදනත්තා. යමක් දුකනක් පින්නතු නිය කණත්මයි. මේ සත්තුවයන්ට ඇතින් ලොකුම ගැටලුව, මමය කියලා නැතං ආ මය කියල කෙනක් නැතං ආත්මයක් කියල ඇතැයි කියන මේ දුෂ්ටියයන පින්නතුනු හැඟීමනි. මේ ස්කන්ද පසත් පහ තුළ එවන්නක් එවනු දෙයක් නැති බව පින්නතුනි ගම්කසිෙනෙ ොඳින් තේරුම් ගත්තනං අ එක පින්නතු අදාාටයට පැදිලි වෙනවා. හැම දෙනාම මමේ මගේ යනුවෙන්. මෙහි විදියට පින්නතුනි කල්පනා කරනකොට ඇබැයි මෙබඳ දෙයක් වටහා ගත යුත්තේ ඇවැත්නී වෙන කිසිවකින්වත් නෙවෙයි මෙබද දෙයක් වට ගන්ට ඕනිි පින්නතුනිි ප්‍රඥාවෙන්මයි. එතකොට අවිද්‍යාව නිසා මම කියන හැඟී මැති වුනාට ඇතිුණට පස්සේ සත්වයා නැවත නැව නැවත නැව නවත නවත පින්නතුනි පපත්හිද වෙනවා. සාමානෙක් විදින්න තින දු බුදුහාදුරු තුංට ට තුනකට බදුවන දුක් දක්ක විප්‍රනාාම දුක්ක සංකාර දුක්ක. දුක්ක දුක්ේ කියල කියන්නේ පින්නතුන එදනනිදා ජීවිතය ගතකරන්නකොට ඇතිවෙන කටුක් වේදනාවට කියනවා දුක්ක දුක්කය කියලා. විප්‍රනාාම දුක්කේ කියන්නේ පවදදින තත්තේ පින්නුතුන විෙනස් වනවා දැ කලක මේස්ක ේන කල න පේ ව කල ුද හෙනවා අන ත පද තත්තේ ප නුතු නිස්ස. උපන්දාසිටමයි මේ වනස්ශ්‍රී ඇති වුණේ ඒක ැයි ොහොතින් මෝ සිදන නිසා අපි පිනතු මේ පෙන්නෑ. නමුත් කල්පනාල ැලූ හම ධමාණුල්ව පින්නතුනනි වෙලා තියන්නේ මොති මො මොතින් මහොත පිතුු ිවසේයි. ඉළඟට සංකාර දුක්කේ කියලා කියන්නේ සංස්කාර ස්වභාවයන් නිසා ඇති වෙන පීඩාවන් අපේ ඉතමකෝ තැන් මේ හැ මේ මේ අත්මේ මේ වගේ හැක් ලැබුණ පින්නතුනි ඊට අදාල වෙන කුසේ ගියත්මි කර පනිසා. ඟගත් හැක් බන්න ට දාදාවලන කුස ම රඕන හේතු අහෝසි වෙනකොට ප අහසි වෙනවා ආනෙත සංකාර්දුකය කියලා කියන්නේ හේතු අහෝසි වෙනකට පලියත් අහෝසනක සංකාර්දුක්කය එතට සාරිපපුත්ත මහරාත්තන් වහන්සේගෙන් භික්ෂුන් වහන්සන මක් හනවා සැරියුත් මහරත්තන් වහස දුක හඳුනා ගැනීම යනුවෙන් අදස්ර මොකද කියෙලව. දුක් හදනා ගනීමි කියළ දහස්රන්නේ ොක්ද. තරයුත්තන්දුර කියෙනවාක ඉතාමත්ම පැහැදිලී වටහගත ුතු කරුණා කාරණාවක්ක වැත්න්නේ. ොකද හිතේ සැසුම නැති කර ගන්න වනං. ඒක දුක හඳුනාගැනීම නෙවෙයි. ඉළඟට යම්ගසිගෙනෙක් දොන්නස් සහගසිත් උපදවාගෙන කටයුතු කරන වනං. එවාගේ දුක්පීඩාගෙන හිත හි හිත හිතා පින්න තුනිි කාලය ගත කරනවනං. දුකටෙරෙයිෝ කියනුව පටිගසිත් එකන දේශවාාග සිත් උපදවාගැනීම. උදාසීන බවට පත්වීම ඒක දුකහඳුනා ගැනීම නෙවේ පින්නතුනිි දැන් අපිට ප්‍රශ්නයක්කාආව හම අපිරන්න මොකක්ද කම්බුල දග අපි කල්පනා කනවා. උමතමයිතින් කරුමිතමයි කියලා. නමුත් මතක තියාගට ඕනි පින්නතුනි අපි හිතන්න යමක් වැරදුනාට පස්සති නරක පැත්ත විතර ඒකයි. නමුත් හොඳලියක් හිතුනාම් පින්නතුනි සිදු නාම අපිේ පැත්ත හිතන්න ෑන. යම් කිසි කෙනෙක් ඉන්නවක් සමන්කරපු පාපය දැ කුසල්මයි කලා තියනෙන නමුත් පුංචි පාපයක් අතින් සිද්ධ වුණනාට පස්සේ ඒ පාපය ගැනමතම හිතන්නේ. අනි තොක්කෝමත් හරි පින්නතුන අරකත් හරි. කවදාවත් එහෙම හිතන් එපා. යම්කිසි වැරදියක් නැතන් පවක් සිද්ධුවෙන්ට පුළුවන් නමුත් සිද්ධ වනා කිය ඒකම හිතන් එපා දෙගින් දිකට. බුද්ධකාලේ සාමිනිවාන්සරමක් හිටිය දැන් ගහක අත්තක්කත් කොලයක්ත් එහෙම කටන්න තහනන්නේ උපසම්පදදා භික්ෂ වහන් දකොට ඒ සාමීන් වහන්සගේ අතින් පින්නතුනි දවසක් ගහක කොලයක් හැඩනා දැ ති උන්හන්ේ හොට සිල්ලකිෙන භික්‍ෂු හන්සනමක් දැති මේ වගේ වරදක් සිද්ධ වනා කියලා උවන්ද මේකම හිතන්නේ මේකම හිතල මේකම හිතල මේ ගැන මේ ගැනම කල්පනා කල කල්පනා කළ කල්පනා කරලා පින්නතුන ජීවිතය අවසං කරලලා අන්තිමේ ඒරක පත්ත නාගරජෙක්වල පදුුණනා මේ කිව්වෙේක් අකුසල් පව් සිද්ධ වෙන්ට පුළුවන් ජීවිතයේ කාගන සිද්ධ වෙන්ට පුලුවන් පින් නමුත් මේ කියන්නේ ඒ සිද් වුණු දේ පිළිබඳව ඒ පිළිබඳව පින්ඳතුන දිගට හින්. ඇතකොට ඒ මන සොඳ පැත්තර හරගන්න ක්‍රමය හදගන්න බෑන පින්න්නවතුන ඒගැනමන හිතන්න ඇකුසලේ පැත් හිතන්නන්නේ නෑ ඒවාගේම තවස් සමාහරු වන්නවා තමන් කර පව පිතු නිහන හන කල කෙනේ ගැන සැංඟවී පව් කරනවා ඒ සැඟවී පවකරනකොට වෙන්න පින්න තුොන තමන් අතින් වරදක් සිද්ද වනාට පස්සේ ඒක කියලගන්න කවුරුත් නයනෙ. එතකොට කබදාවත් එයාටේ වරද හදාගන්න වැයි සැඟවීනි පව කරන්නේ. හැබැයි ඒ වර ගවර හැිෙනෙක් දැක්කට පස්සේ කවද හ දස කියල දෙෙනවා ආ නිෙදාාට තමයි ඒ වරද හදාගන්නඩ පුළුවන්කම තියෙන්නේෙ තිනිසා සැරියුත් මහරත්තන් වහසේ වදාලා. මේ දුක හඳුනාගැනීම කලා කියන්නේ හිතේ සැනසු මනැති කරගන්න එකවත් දුක් පීඩා ගැන හිතමින් දොන්නස්සාහග සිතන් අතයුතු කරන එකවත්. එමනතුව යම්කිසි කෙනෙක්ඒටර දේශවාග සිත ඇතිකරන කටයුතු කරනකවත් නෙවෙේයි මොකද දොම්න්නස කියලා කියන්නේ අකුසල අපරිදු හිතක් වල නිසා පෙන්න්න තුනි සොම්න්නස කුසල සසාහග සිත. ඇකොට ඒ සොම්න්නස පැත්තේ න හොඳ පැත්ත හිතනකොට පින්නතුන ඒ තමන්ට්‍රති වෙන නිවැරදි ප්‍රීතියත් එක්කම ඒ සඳහා පිනතුන ප්‍රගුණ කළිය යුතු බෝධි අංග තට හොද වනර බෝධ ියන්ග බෝද්ජංග කියලක කියනන්නේ සතති ධම්ම විචේ රේ පේදති පසවාධ මදධ පක් හොඳද දියුණු කරන්න ලුවන්. සති කියල කියන්නේ . අවසේ සරමුණුවල මනස එල්බීගෙන නොගෙන පැමිණ අරමුණ පිළිබඳව පූර් නවධානය. යොමු කිරීම තමයි පින්නතුනි සති සම්බෝජ්ජන්ගේ කියලා කියන්නේ. ඉළඟට ධම්ම විචේ සම්බෝජ්ජන්ගේ කියලා කියන්නේ කුසල් අකුසල් පිම් පව්. හොඳ නරක මේවා වෙන්කල්ල හඳුනාගන්න පුළුවන් සභාවයටට කියයනො පින්නතුනි කුමක් කියේ ලද ධම්ම විචේ සම්බොජ්ජන්ගේ කියලා. එකොට අකුසල් ප්‍රාණය කරනකොට කුසල් දහම් දියුණු වෙනකොට දියුණු කරන්නට පින්නතුනි හිතේ ඇතිවන මොකක්ද ලොකු වීරයක් ඇති වෙනවා අන් අකුල් ප්‍රාණය කරන්නටත් කුසල් දහම් දියුණ කරට ගන්න ලොකු වීරක්තිෙනවා. එතකොට අකුසල් ප්‍රාණය කනකොට කුසල් දහම් දියුණකොට මේ හිතේ ඇතිවන මොකද ලොකු සතුටක් ප්‍රීතියක් ඇති වෙන විරිය ඉළඟට ප ලොක ප්‍රීතියක් ඇති වෙනවා ඒ ප්‍රීතියත් එක්ක සිද්ධ වෙනකම දේ තමයි පින්නතුනි මේ ගතයි සිතයි දෙකමනි වෙනවා. එකන සැහැලු භාවයට පත්වෙනවා පස්ස අදි කෙනෙ සහැල්ලු භාවවයට එළඟට පස් අදි සම්බෝජ්ජන්ගය තියෙනවා අන්නේ ගතයි සිතයි දෙකම සැහැලු භාවවයට පත්වෙනකොට පින්නතුනි ඒහිත ඉළඟට කියන මොකක්ද සමාධී ඒත ඉක්මටම සමාධිගත කරගඩ පුලුවන්. සමාධිගත සිතක් තියෙන කෙනා මේ ලෝකයේ පිළිබඳව දකින්නේ පින්නතුනි ම් ගටන් ලින් තොරව උපේක් සහසාහගතවයත්තම මේ ලෝකයේ පිළිඳ දකිනවා අන්න නිසා දොමන්න සක කිය අපි සස්තා ගතනැත්නන් පිු සහිතක් නිසා කුසලයක් සිතක් නිසා පිනතුන නිවැරදිති ප්‍රීතිය නිවන් මගට සඳහා වගන කොල යුතු බෝධි අන්ග්‍යයක් හැට පිටතුන දියුණු කරන්න පුළුවන් පිනතුනි අතීත කතාාවක්තියෙනවා මිහින් තලය කන්දේ නැතැන් ගිරිබන්ඩ පූජාව කරන මිනිස් සෝදාන ගුණ ගිරි බන්ඩ පෝජාව ගිරි කැන පින්නතුන කන්ටන බන්ඩ කෙන භාන කන කන්දක්කරට බඩ ගොඩ ගහල පිඩතුනු පෝජ කනවා ඉතින් ගිරිි බ්ඩ පූජාව කියලා කියනවා. ඉතින් මේ ගිරි බන්්ඩ පූජාවට මිනිස්සු බඩුව එකකුතු කලා ගමින් ගමට කියල මිනිස්සුගේ සම්මාධන්කට බඩුුවගත කරනවන මේ පින් ගමට කවුරු තවල් කරගන්න. මේ අතර හිටිය පින්නතුන දරුවෙක් ලැබෙන් අම්ම කෙනෙක් මේ අම්මත් බඩුවකුතු කළා හැබැ මේ අම්මට මිහින් තලේ කන්ද යන්න බෑ පූජාවට. මිනිසකු ඔබතුමේ එන්න පා ගෙදරට මිහින් තලය කන්ද පේනවනි අපි ඔබතුමමා ඔබතුම එකකොරු බඩුත් තරගෙන අපි යන්න දැම් පින්නතුනි අනේ අර අම්ම ගෙදර ඉදම් බලන් ඉන්නවා. දැන් මේ ඇද වෙලාව මිනිස්ුන්දම් පත්වකරගෙන සාධකාරහනට ජන්තන් වගේ මෙයාමට එහනකෙරට ඇයි මහිතලේ කන්දවුට පහන් දලි එකන පහන්සිලල් හාට යනුව මෙහාට යනවා දැම් යාමට හොඳට මතක් වෙනමක. දැන් කුසල අරමුණේ කුස්සල අරමුණේ පින්නතුන හිත පිහිටවාගෙන යම් හොඳ ඉන්නවනන්නේ. අන්තිමට ඒ කතාාව දේශනාව කියයනව පින්නතුන මේ අම්මා. බලන්නකෝ කුසල් සිත පිළිබඳ වැතිකරගත්තු ඒකා ග්‍රාව අිඥාලබුවත් එහහිමයන්න පුුවන් ්‍යනමට්ක් ලබවතීමම ඒ කිසික් නොකට අර කුසල් සෙන්ද පිළිබඳ වැතිකරගත්තු ඒ ක්‍රාග්‍රථාවේ නිසා මේ අම්ම පුළුම් රොදක් අහසට ගයාාසේ පින්නතුනි ග්‍යාන මිහින්තලේකන්ට. ඇයි මේ කුසල අරමුණීම පින්නතුනි මනව හිත පිහිටප පනිසා යම් ගේගයා මිහින්තලේකදට. අන බනකේ කුසලයත් එෙක් ඇති වුණු ප්‍රීතිය නිසා සතුර නිසා පින්න තුනි මොනතරන් තවත් කුස ඒ පින්කම දකිින් යන්න පුුවන්ක ලැබුණන. එතකොට දුක හඳුනාගැනීම කියලා කියන්න පින්නතුනි මතක තියාගන්න මේ ගොඩවල් පහේ මොනගොඩවල් පහේද රූපේදන සඥා සංකාර වි ඥානකින මේ ගොඩවල් පහ යතා ස්වභාවය නුවණින් වටහා ගැනීම. එක තමයි දේශනා විකිවවේ යථභූත ඥාණ දස්සනය කියලා. පින්නතුනි අටවා සදාගනව මේ වෙලාවේත් මේ දේශනාවද පෙර සිද්ධියක් පින්නතුනි ඒනේ කොසොල් මහරජ්ජුරුවෝ. දවසක් පින්නතුනි බුදුරජාන් වහන්සේ ගාවට වෙල කියනවා. ස්වාමිනිි භාගොත්තුන් වහන්ස සම්බුද්ධ ශාසනය නෙවෙයි සෙසු ශාසනවල පැවිද්දෝ කෘෂව වූ ඒකනනි කෙට්ටු වෙලා ඒවාගේම බුදුහාමුදුරණේ නහර ඉල්පිලා. ඒවාගේ දකින්න ප්‍රියමනා බවක් නැතිව. සරියරයක්ත් මුහුණත් දැක්කහම අයි බලන්න හිතෙන් නැති ස්වභවයක්තියනවා නමුත් බුදුරහාමුදුරුවනේ බහන්සගේ ශසනයේ ශ්‍රාවකයෝ එහෙම නෙවෙයි. ඒ භික්ෂුණ වහන්ස ල පාරක් දැක්ක දෙපාරතුම් පාරහෙල බලන්න හිතවා. පිනගේ ඉදුරන්තියෙන්නේ. මේවිදියට භික්‍ෂූන් වහන්සේලා පුනපුනා දැකීමට ප්‍රියඇති කරවන ස්වභාවේ තමයි එඒ එඒම ප්‍රිය ඇති කරන ස්භාවෙන් දකින්න පුළුවන්කම තියෙන්නේ බුදු හාමුදුර වදාලා මේ පංචස්කන්දේ යතාස්ුරූපය නුවින් දුරු නිසා ඒ විදියට භික්ෂුවට වාස කරන පුළුවන්කල තතාාගතන් වහන්සේ පහැදලිලා පංචස්කන්දේ යතා ස්වභාවය නුවනින් දකින්න බලන්න පුරදදුුවච් නිසා භික්ෂන් වහන්සේ ගේ ප්‍රියමණාව පවාසය කරනවා. උදාසීන බව මලානිික බ අඳුරු සහගත බව සෝක බරිත ව බුද්ධාගම් වටහාගැනීම නොවේ පින්න තුන. ො එනිසා ඇතිවන පතිඵලය තුන් තමත්වන් කිය යක්නෑ. ඒසා වර්මානය තුළ යම්ගසිකෙනෙකට මනව ේද හඳ ග ජීවත්වනන්න පුළුවන්නම් පින්නතු ඇත්ත අතේතර දුවන් ෙත්නේ ර්ත නාගතර පි පර ග න න. දැ ගියහෙක්ුනා යම්කසි බලාපොරොත්තුවක් තියෙන ටෝනේ නමුත් ඒ බලාපොරොත්තුව තියාගත්තත් ඒ බලාපොරොත්තුව පින්න තුනි ඩවුණු දවසට සියල්ල කඩවටන තියාගෙන බලාගෙනන්න හොඳ දැන් සමල්ලාට යාලුවෙන්න්නවා දැ ඇු කරන්න මුල් කාල හ ොයි. හැබැ කාලයක්නකොට යාලු වෙනස් වෙනවා ආ නැතකොට යාකල්පනනා කරනවා ද දෙනන්නේ මේ නස් ඇසුකට මුල්කාල හරි හොයිනේ දැන්තමයි මේ ඔක්කොම නැ පින්නතුනි ඒමනුස්සේ ඒසරත් හෙමතමයි. මිනිස්ත්‍රුන්ගේ යතාස්භාවේ මතු වෙන්න කාලයක් ඇසරු කරන්නකොට ඒතමයි හැටි. මේ යාලුව ඇසුරු කරන්නපාකි වන වේ යාළු ඇසුරු කරන්න හැබැයි වෙනස් වනත් දුක්න වෙන්න බලාගෙන. දයාලුව යාලුවය ගමන යාාවේ නමුත් අරලක බාපෘතියාගත්තුවගෙන පින්නතු නති මසදාාග පිනවා. තුට තමන් අතර මගන පින්නතුනි කල්යා මිත්‍රී ඕනතරන් ඇසතුර කරන්න කිසි වරදක්නෑ හැබැයි මතකතියාගන්න මෙයා යම්දවසක වෙනස්ස වනොත් මටේකක් දරන්න පුළුවන්කම තියෙන්ටෝන. අන්න එ සතේරුම් ගන්න යත සස්බා නිස්සුන් මතුවවෙන්න මුල්කාල නවේ පින්නතුනේ කාලනකතමයි මතු වන්නේ. හැබයි බඳ වෙලාවකට වීර අතහරන කවදාවත්තු ස්සාාවන්ත වෙන්ටි ප සන්තති කෙල ඇමතික්කටියා බද්ධ කාලේ. කොසල් රජ්ජුරුවන්ගේ ඇමති කෙනෙක් සන්තති ඇමති සන්තය ඇමති යුද්ධයක් කරන්න බාර දුන්න සන්තතිය සතය ඇමති යුද්ධ දනවා. දිනුර පසේ රජුරු කරපදේ තමයි සතියක් රජකුට හරිියන සම්පත් දුන්න. ඇයි මේ යුදධ දිනුව කියලා සතියක් සතකුට මෙම දුන්න සතියක් දුන රජකුට හරින සම්පත්. දැන් ඉතිං රාජ ඌස්නෙන් උද්ධාමයට පත්වෙලා සන්ත තියමතිය පින්නතුනි ඔන්න බලන්න රසේපගෙන හිතන්න පුළුවන්නේ සන්තතියමැතිය හත්තුනි දවසේ පින්නතුනි තමන්ගේ නාටිකාංගනාවත් අරගෙන උයන් කෙලියට යනවා සිරි නරබන්නයි මේ වටතකොට යනකොට මග හම්බෙනව සන්තතියමට බුදු හාමුදුරුවු බුදු හාම්දුර හම්බුනාට මකුව සන්ත යමැතිය ඔලුුවොස්සලවත් බලන්නේ පාඩුයනු ඇයි පින්නතුනි උද්ධාමයට පත්වෙල මේ රාජ සම්පත්තියේ හැබැයි ඔහු දනෑ මං මේ රාජ සම්පත්තියේ බුක්තිවිද අවසාන දවසයි කියලා. බුදධාරර් භික්ෂුණු මාතරට කිවවා ඔය සන්තතිය හොම ගියාට මුකද මහරනේ හවසට මංහයාගේෙනමයිකුවා. සන්තතියැමැතියා තමන් නාටිකාග අතරගෙන පින්නනටර උද්‍යානයට ගිය නාටිකාංගනාව නටල නට නටල අන්තිමට පින්නතුනි යම්ක සිහේතුවකින් අසනීපය වෙලා මෙල් ඇදගෙන වැටුනා. ත ෙමති නාටිකාගනාව තුකුලඇතියාගෙන පින්නතුනී මහ පුදදුමාග දුක්ල අන්තිමට හිතහදාගන්න ැවිෙනට කාග න්ගාවට. බුදුහාමුදුරුව සන්තති යමතියටටකව සන්තති නුබ උදේ බිම්බලාගෙන ගියට මට හිතනයකු ආපහු ාගාවටඒ කියලා. සන්තති මතක තියාගන්න නුබ කල්පනා කලානං මම මේ රාජ සම්පත්තියේ බුක්තිමින්දන හත්තනි දවසයි හු දන්නවනි යුදදෙක් දිනවා රජවුව සෑග ට රාජ සතිය. ඒ මනුස්ය සන්තති තේරුම් ගන්න පාය හදව සකනකොට මටම සලු සම්පත්තිවරයි කියලා නෑ. එක උද්ධාමයට පත්වනා. පිඩතුනි සම්පත්වලින් මුසපත්වෙන්ට හොදනෑ. සම්පත්තිට පුළුවන් සම්පත්ත වනේ සම්පත්තියන පුළ මමුත් මේ සපතියේ මුසපත්වයනක යුත් පින්න තුොනි මේ අහදාගන්න පුුවන්කමක් නැති වෙනවා. අන්න එකකිේ. යමක් ඇසුරු කරන්න යමක් වෙන දේ දැනගෙන පින්නවෙන බව දැනගෙන එදාටේද උනත් පින්නටතුන දුක්වන කරුණු කාරණ. ඊට පස්සේ සාරිපපුත්න මහාරත්තන් වහන්ස කියනවා. මේ සෝක පරිදේවයන් යම්කිසිගෙනකුට ඇමත්න අවරආවර කරගන්න දුක්දදුම් නසිං මිදෙන්න්ට මුණාවතියෙන්න්නනං ප්‍රඥාාවපදව ගන්ට ඕනේ දුක කෙලවර කරගන්න අවශ්චනන් එක දේ තමයිකිවවා කායනු පපසන වේධනානු ප්‍රසනා චිත්තාානු පසනා දමාන්ු පසනා කියන මේවා සතර සතිපට්හානය පිළිබඳව. මනාව නුවනි න නවනාව නැවත නැවත නවත නැවත නැත නවත පන්න තුනි නූනින්ීමසාබැලීම. එසකොට දුක් කෙලවරකොට ප්‍රඥා උපදවා ගැනීමට නම් කරට ඕනක මදේ තමයි මොකක්ද සතර සති පට්හානි දුණු කරට ඕනේ. දුක්කාරය සත්‍ය යන්න අදහස ජීවිතේ දුකින් පිරී පවතින සිතාගෙන සිත දුක්වීම නොවන බව හොඳට පින්නතුනි මතකතියාගට ඕනේ දුක්කාරි සත්්‍යය කළ ගැඩීමේ ජීවිතේ දුකින් පිරී පවතිනවයේ? දුක්ක ලෝකෝ පති දුකේ දුකමතයි පිට නෑ බුදුහන්දුරු වදාලේ ඒ දුක මොකද කියල කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන්. මේ ලෝකට පහල වෙච්ච පිනතුන් දන්නවා සෑම ශාස්්ඨවරයෙක්ම දේශනා කලේ දුක විතරයි. බුදුහන්ර විතරයි දුකට හේතුව කියලදුන්න මේ ලෝක මුත්තමය බදාර තර දකන තරන්න ක කියලදන්නේ බදුධහර විතරයි දුක විදන හ දුකි විදේ මාර්ගයක් පින්නිතුනකිෙලෙන්නේ. දකට අපි බලාපොරොත්තු නොවන එසේම අපිට අප්‍රිය වනදේ මේ දුක පංචස්කන්දේ නැවත නැවත හට ගන්නවුවේ හේතු කවරේදමොනොවදකි ැහවා ාරිපපුත්ත හාරත්තව වන්සේ ව දාලා යායන් තන්නා පෝනෝ භවිකා නන්දිරාසාගත තත්්‍ර තත්රා බිනන්දිනේ. ඒ කැනෙ නන්දිරාගසාගත බව ඒ කැනෙ නන්දිරාගල කැනෙ පිනතුනි ඒඒ භවයන්හි ඇලුම ඇති කරන නැත්තන් ආලේ ඇති කරවන. ඒඒ භවයන්නේ ඇලුම් ඇති කරවනස භාවය නපුොන සසර දුක ඇති කරන ස්වභාවයකීනක පින්නුතු මකතියා ගන්ටඕෝන. තුෂ්නාව මේ සීලු සසරදු උපදවන එකම හේතුව හෝ මුල්ම හේතුව නොවෙයි සියලු හේතුවන් අතන මුල්තන ප්‍රධානතන ගන්නේ ආසන්නම හේතුව තමයි පිතුනි ටෘෂ්නාව. තකොට තුෂ්නා පිළිබඳව විශේෂ ලක්සණ තුනක් සාරිිපපුත්ත මාරතන් වංශ දේශනා කරනවා ඒතමයි පෝනෝ භවිකා පෝනෝ භවිකා කියල කියන්නේ තුස්්නාව නිසාතමයි පෝනෝ භවිකා පුුණනට භව ඇතිවෙන්නේ නන්දිරාගසාගත නන්දිරාග සාගතව ඒ තැන පින්නතුනි ඇලීමක් ඇතිව ැම් බලන්නකො මස්කෑල්ලක් තැනකට දැම්මොත් ඒකොට එකෙතෙන් ටච්චනවා ඒ මස්කෑල්ල මේ තවතනට විසිකලොත් ඒකොට එඇතන උන් හිතනව පින්නතුනි පලවෙනි මස්කෑලට වඩා දෙවෙනි මස්ක ලස ඇති කියලා ඒ මස්කෑ රට වද විකලොත් එතන ච්චනවා උන් එතනවර දෙවැනි මස්කෑල්වට තුන්ගනි මස්ක ලස ඇයි කියලා බලකොට හැමකමතින් එකමතම් සත්වයොත් හෙමතමයි පලවෙනි කාමය අතහරල එකනේ පලවෙනි කාමේ හොඳ නෑගල දෙවිනි කාමයකට යනවා අනි පින තු බලකොට පලවිනි කාම තිබුණ තුමයි වෙවිනි කාමති යෙන්නේ මිනිස්සේ දෙවිනි කාමේ හොඳ නෑගල තුංගනි මකට යනවා බලකොට එකක්ද දෙක්ක තුනට බඩ දුගත්තමයි පිතුු තු කායෙන්නේ. අර ඉතින් කපරුටික පල නි ස්කේරට නි ස්ේ ො යන බලො එක තයි. එ කාමේ නිසා පින්නතුරෙීම. ඒ තමයි බුදුහාදුරු දේශනා කළා සමහරු අතීතකා මේ සිතින් වර්තමාටදලා ඒ පිළිබඳ සතුටු වෙනවා. මේ පංචකාම සම්පත්තියෙන් විඳන සැපත නූගත් පෘතග්ජන ස්ෘතවත් පුද්ගලයට පින්නතුනි වැටහෙන්නේ මේයාත්ේ විඳන සැපයක් වගේ. න්න ත්‍ර තත්්‍රාභි නන්දයකිවේ ඒ තැන් පින්නතුනි ඇලි මැතිකරගන්නවා. එතකොට නන්දි කියල කියන්නේ ආස්වාදය සතුට කැමැත්තක නර්ය තමයි සාරිපුත්තමහරදශන රාගේ කියල කන්න පින්නතුනිි ඇලීම කාමය ආලය බැඳීම මේ වගේ අර්ථය තමයි පින්නතුනි බෙදින් සපයන්නේ. එතකොට තන්හා කියන මේ වචනය තුළ මේ සියලුම අර්ථයන් පින්නතුනි ගැබ්බලා තියෙන බව හොඳට මේ කතාවෙන් කාරණාවෙන් තේරුම් ගන්ට ඕනේ ට පස්සේ හනවා සාරිපපුද්ධ මහාරත්තන වහන්ස මේ ටෘෂ්නාව පුනර් භවයට හේතුවෙන පිළිවෙල පැහැදිරි කළ දෙන්න කිෙව්වා. සාරිපපුද්ධ මහරත්තව වන්ස වදාලා රහත් මගින් කෙලෙසුන් සම්පූර්ණයෙන්ම බැහැර නොකළ පුද්ගලයගේ සන්තානගතව ඒනනි අවිද්‍යා බවතන්හාද ආෂ්්‍රව ධර්මයයක්න් අනුසේ වසයෙන් පින්නතුනි පවතිනවා අනුසේ වසයෙන් කියන පින්නතුන් දන්නවනේ නැවත්ත එබඳ රපයක් දැක්කම ඒක හට ගන්න පුළුවන් විදියට පින්නවතු යාපහ තැන් පත්තලාතිනෙනකොදමන ඒ තැම්පත් පෙන්නේ ඒක සිටින් අහත්කර ගත්ත නැත නිසානේ. අන්න යම් කිසි කෙනෙක් යමක් කරන කියන සහ සිතන විටක පලළමු සඳ චේතනාව තම පින්න තුන මුල් වෙන්න එතකොට මනො සංචේතනාරක කකන මේ එකකට තමයි එතකොට රහතන් වහන්සගේ සන්තාාන ගතව පින්නතුනි කුසල කරම හු අකුසලකරම පහල වෙන්නේ. රාතන් වහන්සගේ සන්තානගතව කුසලකරම අකුසල කරම පහල වෙන්න. එතුට රහතන් වහන්සේ සචේදනික ක්‍රියා හඳන් වන්නේ කරමනාවෙන් නෙවේ එන මොනනාමේෙන්ද පිනතුනි ක්‍රියානාමයෙන්. ඒවා කවර හෝ විපාග ශක්තියක්කත් නෑන පින්නතුනිග්‍රහතන් වහසේ හත්තුනාට පුුණ්ඥපා පහිනස අලුතෙන් පින්නතුනනි පින්කරන්න නෑ පවගරන්නෙත් නෑ පුඥ්ා පිනස පිත් පවත් දෙදකම ප්‍රණ පත් කරලා. ඉතුර සුනා සිදු කරන සෑම දෙයක්ක්ම ක්‍රමණාවමෙන් හඳුන් වන්න එන්න මොනනාමෙන් හඳදුන් වන්නේ ක්‍රියානමෙන්. දකොට තුස්නාව කරම රැස්කිරීමේදී මූලික හේතුව හේතුවක් ප්‍රධාන හේතුවක් බවට පත් වෙනවා. තකොට අවිද්‍යාව ප්‍රහණයට පත් නොකොළත නැත්තා අවිද්‍යාව හේතුවෙන්ම තමයි පිනතුනි මම කියන ැී ැතිවෙනට ම පිෙනවනු පිණිසම ඉදුරන් පිණවනු පිනතුනි. තමන් පිනවන්න මිද්‍රියන් පිණවනවා. නමුත් ඥානවන්තය කරන්න මොකක්ද එබඳ දෙයක් ිය කැනෙක්. බාහර ලෝකයේ තියන ඒ රූප ශබද්ධාධයක්ත්යක පින්නතුන ගනුතුනු රීම විද්‍යාව තියෙන කෙනා නතර කරගන්නවා පින්නතුන. ඉගන තමංලඟෙෙ තමල්ලාඟ කෙලෙස් තියනවා ඒවාගේම කෙස් තියන බව පින්නතුන හොඳට දන්නවා. තව කෙනෙක්කින්නම කෙස් තියනව කෙස් තිය ව පින්නතුනනි දන්නන්නේ නෑ තව කෙනෙකින්නම කෙස් නෑ නති බව දන්නවා තව කෙකින්නව කෙ න ැති බහ දන්න. තින කෙ තිය බව දැගෙන කෙස් නැතිකන්න වැඩ පිළිවෙලකයි ප්‍රඥාව ගෙදින් ටෝනේ. අනැබදුගෙන සේෂ්ටයි පින්නතුනිේ. මුොද කෙලෙස් තියනව තියෙන බවත් දන්නවා නැතිකන්න වැඩපිළිවෙලගත් ඔොහු ප්‍රඥාාව ග. ඉටවස්ස කියනවා දේශනාාවකිින පින්නතුනි මේ තම දරුවාට ඇති ඇල්ම නිසා කිරිම් මටද සලකන්නාක්මින්. මගේ ඇයි හැඟීම තමාට අභිමත හැමදේම ඇැද ැනම ඇතිකර ගනීමට පින්නතුන ඇත්තන්දරනවා. ඉගැනේ තමන්ගේ දරුවට ඇති ඇල්ම නිසා කිරිමව මේ කකිරිමට සලකන්න වගේ තමයි පින්නතුනි ඒවගේ තමයි තිම මේ ඇැලීම කියනෙක. අවිද්‍යාමිනිසා ටුස්නාවෙන් හැමදේම මැදල තියනවක් කුසල් ලුසල් ලස්කරනය පින්නතුනි මෙන්න මේ අතරතුර තමයි. අවිද්‍යනනි සතුස්නාවෙන් හැමදේ ැදලතිය නොදකොට කුසල් සසා කකුසල් දකම රත්රන්න ොද මෙම ත ර ම ප්‍ර ස් කර ින්නතු. එකොට අවිද්‍යාව හේතුවෙන් මවාගත්තු මේ මගේ කියන හැමදාම් පවතය කියෙන මේ පුද්ජල ජාටම එකනේ. මේ පදිගටන් පවතන වෙනස්වෙන න මේක තම ස්තරක තමයි මවේ මේ සදාකාලිකයි මේක වෙනස්වීමක් නෑ කියලා ගත්තු කනාට පින්න තුන කමදාවත් අවිද්‍යහාාවෙන් විදෙන්ට පුුවන්කමක් ඇත නෑ. නිසා ප. මේ සාරිපපුත් මහරත්තව වහන්සයෙන් ඊට පස්සේ හනවා භික්‍ෂූන් වහන්සමක් ආසාරිපපුත් මරද දුක් නිරෝධී කල කියැන ොද ක් නිරෝධ කලක න වත්න්නේේ පචුපාදානස්කන්දයෙන් ඇතකුර ලබන හේතු වසයෙන් අපි දුටු ටස්නාව සම්පූර්ණයෙන් ශයකිරීම දැන් ගහක මැදිින් කපන්න 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 ඒග නැවත නැවත ලිල නොපින්නැතුනි. නමුත් ඒ ගහය මුලින් කප ලබිඳලා විනාසකරපු දවසට ඒගහ නැවත කවදාවත් අට ගන්නේ. ුස්ාව තියෙනතුරු නවත නැවසත්්‍යය පදිනවා ගහයේ මුලින් කපල බිල්ල විනාස කර බ දවසට නැවත ඒ ගාටන ගන්නසේ ටුස්්නාව සම්පුනතකර දවස ්‍රත්්‍යාවගේ භවයක් නැත්තං උපත්ති කියනක සිද බන. ඉට පස් එහනවා සාරිපපුත් මහරතන් වහන්සකගේ භික්ෂුණන් වන්සනමක් සැරියුත් මහාරතන් වහන්සේ පළමූ ප්‍රාණය කළ යුතු වන්නේ ටස්්නාව ද නැත්තං අවිද්‍යාවදග ලැව්වා සරියත්හාතුර කියනවා අවිද්‍යාව ඇතිතෙක් ටෘෂ්නාව සය කරන්න බෑ එ වගේම ටෘෂ්නා මජිතෙක් අවිද්‍යා ප්‍රහාණය කරන්නත් බෑ. සෙසු ආස්ත්‍රිමෙන් ගැනත් මේ විදිිර තමයි මේවා එකක් අනෙකට නේතුර නිසා මේ ක්‍රම ක්‍රමයෙන් ක්‍රමක්‍රමෙන් එකටම පිින්න්නතුනි ප්‍රහණය කළ ුතුකකි්වා. ඉඩ පස් යහනවා නිර්වාණය ස්වභාාවක බුදදු කිලෙවවා නිර්වාණය ස්වභාවේතමයි ඉපදීමක් දිරීමක් මැරීමක් දුනස් දුක්දුම් නස්වීමක් ඇතිවීමක් නැතිවීමක් යාම් ඊීම්ල මේ සියල් නැත්තතම නිර්වාණය කළකන්නේ. තොට නිවන සැපයි නිවන සැපයි නිවන සැයි කියනවා ඔච්චට සැපන ෝග විදිින යද දින තියන කක්ද විජින දෙයක් විදිින දෙයක් නැතිහින්දම තමයි පිු යක සපයිල කියන්නේ විජයක් නැතිහින්දම තමයි සපයි කල කියන්නේ කට සාරරිපපුත් මහරත්ත වහන්සක. ක්ෂු හන්සමක් හනවා සරියුත් මආරතන් වස මිනිර්වානය දකගන්න පුළුවන්ද කෙහවා ද හැකිද කෙහුවා ත නොහැද කියෙලානවා පස කෙනවා දුද්ද සං මෙතන කියනව පින්නතුන මේ යම්කිසිකනෙක් ඉපදීමත් ජරාවට පත්වීමත් ඒවාගේ මුක්දුම්මනස් සියල් ඇතිකරපු දවස්සට එදාටඒක තමයි එකනේ නක්කයෝ විරාගෝ නිබ්ාන්නේ සියලුත් ටියලු ෘෂ්ණාව සේකරභ දවසර නිර්වාණය කළ කියනවා.ට පස් යානවා අපි විසින් විඳිුණු ලබන කවර හෝ සැපයක්කෝ කවරෝ සුවයක්කෝ. නිර්වාණේ නොවේ නං නිර්වාණේ සුවයක් පරමසුවයක් වෙන්න කොහමද කියෙ ැවවා තැරියුත් මාරද දේශනා කළා මේ කියනවා. ස සියලු විඳීම් දුක් සහිතයි. එතකොට සුකාවේදනා දුක්කතෝ දට්ටබ්බා. එකට ස සිකන සුව විදීම් දුක්පසයෙන් දනගදාන ගටඕන සුව විදීම් දුක් වසයෙන් දත යතුයි දුක්විඳීම් හුල්වසියෙන් දන ගති යතුයි එකනේ සැපදුක් නැති විඳීම් අනත්්‍ය වසන්දන ගට ඕනේ. එතකොට අහනවා කුමන නිසා කුමන නිසාද මේ සියල්ලි නතුරු වෙනස්්‍රීමක් සිද්ධ වෙන්නේ. නතුරු වෙනස්ශ්‍රීමක් සිද්ධ වෙන්න පින්නතුන එකන වෙනස්වීමේ ස්වභාවයට වෙනස්වීමේ ස්වභාවය යම්ක සිගෙනෙක් නොදන්න කොට ඒ පුද්ජලයට පින්නතුර ෙනස්්‍රීම කියනක තේරෙන වෙනස්වීමකට දකින්න බ. ඇයි මේ පංචකාම සම්පත්ති නිසා බිඳින සැපත් තුල පින්නතුනි මේ කාරය බහුලත්වේ නිසා. අවිද්‍යාාව වනි මනිස්සුන්ට පින්නතුන දුක කියන්න මොකක්ද කියල වැටහෙන්න.ඒ පංචකාම සම්පත්තියත්යේ විදින සැපයත්තියෙනවන ඒ සැපිය. අර කිව්ගේ නෝගත් පුදක්්‍යන පුද්ලට පින්නවතුන වැටහෙන යාත්ව ලබ නිවනක් වගේ. ඒ සැපේ නිසා. විදුල්ලබන සෑමදයක් තුළම යම්තාක්දයක් තිය නම් පින්නතුනේ සියල්ලම විඳීම් දුකතුල තමයි මත තියාගටවන විද එකන දුක් ඇතුල කොහොමදකමයි සැපැතුළලත් පින් තියෙන පින්නනතු අන්ම බට. දිටපස්සේයහනවා මේ අනුපාදි සේෂ පරනිර්වාණය ඒවාගේම සෝපාදි සේෂ පරිනිවාණය සැයුත්හරමතක් කරන ම කියනවා අනුපාදි සේෂ පරිනිර්වාණය කළැ රූපේදන සංඥාංකර වි ා ෂකන්ජ පන්ත තුර ැතු යම්කිසි කෙනක් මේලෝකින් සමුගන්න මන පිනිවන් පාන වකටි කන නුපාදිසේ පරිවාණදාාතව කියලා. සෝපාදි සේෂ කල කැනෙ යම්කිසි කෙනෙක් කෙලෙස් ඉතුරු කරලා. පින්නතුනි මරණයට පත්වෙනවා. දැ සෝවාන් වෙච්ච කන මේලෝකින් සමමුගන්නෙත් කෙේ සිතුරු කටලා. සකුදදාගාමි කෙනනත් තේම අනාගමි කනත් තේමයි රහතන් වහන්සනෑ පින්නතුන. බුදු පසේබදු මරහතන් වහන්සේලා මේ සියලූම කෙලෙස් ප්‍රහාණයට පත් කළ මේෝකින් පින්නතුනි සමුවරගන්නවා. ඒේක සෝපාදිසේස කන එක අුපාදි සේස. සෝපාදි සේෂ කළ ැනෙ කෙලෙස් සහිතව යම් කිසිගෙනෙක් මර නයට පත්වනවන එකට කියන්නේ සෝපාදි සේෂ පර නිර්වාණය කියලා.කොට කෙලෙස් ගති සම්පූර්ණයම බැහැ නොකරපු පුද්ජලයා පින්න තුි භවසිදී යත්ම අනතුරු භවයක් ඇතිකර ගන්න එක පින්නතුන් දන්නවා එකනිෙ කෙේ සම්පූර්න ැහැ නොකර පුද්ගලයා ඉ මේ විදර සාරිපුත්ත මහරත්තවාශි දේශනා කළා, මේ මේ ආදී යම්කිසි කෙනෙක් චතුරාරි සඇත දන්නවනම් පටිස් සම්පාති දන්නවනං. ඒවාගේම සතරාකාර ආහාරය පිළිබඳව දන්නවනං දුකමොකද්ද කියල හඳුන ගන්නවනං මෙන්න මේ මේ කරුණුවලින් මේ දාශයයාකාරෙක් පනවොන විස්තරනවා ය සමාධිට සවතර දි ූත්‍රයයක්. ඉනිසා මෙන්න මේ කරවලින් තයි සම්මාදිිට්ටියයට පුද්ජලයකුට, පත්තනට පුළුවන්කම තියෙන්නේ බව සාරිපපුත්ත මහරත්තන් වහස දේශනා කළේ. තිේ මේ ගන ගත්ත පෙන්න්නතුනි මජ්ජිමනිිකායේ පළවෙන්න කොටසේ මූල පන්නාසඳහන් වන සම්මාදිිට්ඨි සූත්‍ර දේශනාව. මේ දේශනාව ශ්‍රවනය කිරීමෙන් පහළ කරගත්තාව. සියලූම කුසල් බලයෙන් පින්වත් හැමදනාට මුතුම් අමාමහා නිර්වාණ බෝධයම සාක්ෂාත්වේවායි සාධූ කියල නිවන් ප්‍රාර්ථනා කරන්න. අදාපේ ධර්ම දේශනාවහි දායකත්වේ භාරගෙන කටයුතු කළේ මාගෙදර පවුලේ ඉන්ද්‍ර එවාගේම රංජිත් පත්මිණ කාන්ති යන මහත්ත මහත්පනින් ගේ මේත්තන්ගේ දවා දරුවන්, සදැහැජි දායකත්වේ ලබාදීල කටය උතු කලේ මේ පිංකමට බලාපොරොත්තු වන්නේ මීට වසර විසිහයකට කලින්, පරලෝසපත්වන්ටේ දනු ප්‍රැන්සිස් මාගදර පියාණන්ට සහ, මීට වසර විසිහකට කලින්, පරලෝසපත්වන්ටේ දුණු දේසි ගල්ලොලුව මෑණියන්ට පි අනු මෝදන් කිරීමත්. මෞපිය දෙපාර්ශවේම මේ පල්ලව සැපත්වනු සියලූම් ඥාතීන්ට පුඤඥානමෝදනා කිරීමත් සෑම දෙනාගේෙන් භවගමන සැපවත්බේවා වහා වහා. චතුරාරි සත්්‍ය ධර්මයයාබෝධයෙන් සුකසාගත පිති පදාබෙන් මාර්ග පූර්ණය කරලා නිර්වානාා බෝධය පිණස මේ සේලොකුසල් හේතුවාසනා වේවායි සාධූ, සාධූ, සාධූ කියලපින් අනුමෝදන් කරන්න. ඒවාගේ දායකත්වේ දැක්වූ පවුලේ සෑම සිලු දෙනාටමත් නිදුක් නිරෝග සුවපත් භාවේ ලබේවා පිනතුන් ටසනීපයක් එඩත් දුක් කරදරයක් නැතුව. සුවසේ ජීවත්ව නමෂ්ච කරන සීලු ක්ති, හහිරය උතුම් තෙරුවංසණ නිංක් සල සේවා නිදුක්වෙෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දිගාසිරි සම්පත්තියම ලැබේවා කියල අපි ආශිරිවාද කරනවා. ඒවාගේම ප්‍රඥානාලිකාවස්සේ අද මේ ධර්ම දේශනාවශ්්‍රවනය කළ ලක්වසි ලෝවචි සෑම සසිළුදනාට මුතුන් වූ. චතුරාරි සත්ත ධර්මයා බෝධයෙන් සුක සාගත පෙති පදාවක් දුක් කෙළවරකොට, නිර්වානාබෝධයම සාක්ෂාත්වේවායි සාධූ කියලනිවන් ප්‍රාර්ථනා කරන්න. ඒ ප්‍රාර්ථනාවත් ඇැතිව අපි දෙවියන්ට පින්ං අනුමෝදංකරමු. ආකා සට්టාචබම්මට්ట දවානගාමෛද්දිකා පഞන්තങනമ දෙත්වා චරරක්කන් തසාසන ආකා ස්టචබുම්මට්ట දෙවානගාමහිද්දිිකා පഞන්තങනമ දෙත්වා චරංරක්කන් තුදේසන ආකා සට්టචබുම්මට්ට දෙවානගාමहिද්දිකා. nya tanganodhitwa cirangrakkan Tuangsada मহাক্ষය නිphaන